above it. Maybe you do like a bun or you have it. ඉතින් අද අපි බලමු කටට රසට ලුණු මිරිසකුයි හොඳ පොල් රොටියකුයි හදාගන්න විදිහ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්කම ඉන්න ඕනේ. දැන් බලමු අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. පාන් පිටි කෝප්ප 2යි, කලටි පොල් කෝප්ප 1යි, වතුර ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ විදිය භාජනයක් අරගෙන ඒකට අපි කලටි පොල් ටික එකතු කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් පොල් එකට අවශ්‍ය විදියට රසාණු ලුණු ටිකක් එකතු කරන්න. ඊට පස්සේ ඒක හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් අපිට පුළුවන් පොල් ටිකට අපි ගත්ත පිටි ටික මේ විදියට එකතු කරගෙන පිටි පොලුයි හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ගානට පොළොයි පිටි ටික කලවම් කරගත්තට පස්සේ වතුර ටිකක් එකතු කරලා අපි මේක හොඳට අනාගමු. ඉතින් වතුර එකපාර වැඩි කරගන්න එපා. මොකද කලටි පොල් නිසා ඒකෙත් වතුර ගතිය ටිකක් තියෙනවනේ. ඉතින් අපේ වතුර ටික ටික එකතු කරලා අතේ ඇලෙන්නේ නැති විදිහට මෙන්න මේ ගානට අපේ පිටි ටික අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ පිටි ගුලි මෙන්න මේ විදිහට වෙන් කර ගන්න ඕනේ. මේ තියන්නේ මම මේ විදිහට වෙන් කරගත්ත අපේ පිටි බෝල ටික. ඊට පස්සේ අපි මේ රොටියේ හිමීර මේ විදිහට ගොඩක් මහතටත් නැතුව ගොඩක් හීනියටත් නැතුව රවුමට තුනී කරගමු. දැන් අපි ලෙපෙන් තැටියක් තියලා ඒක රත් වුණාට පස්සේ රොටිය මේ විදිහට තැටියට දාගමු. ඉතින් සැරින් සැරේට දෙපැත්ත මාරු කර කර රොටිය පුච්ච ගන්න ඕනි. අපි බලමු අපි ලුණු මිරිස කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම ලුණු මිරිසට විශේෂ දෙයක්ත් එකතු කරනවා. ඒකත් බලමුකෝ. ලුණු කුඩු ටිකක්, ලූණු ටිකක්. එතකොට මේ තියෙන තමයි අර විශේෂ දේ. ඉතින් මේ මම කරෝල ටිකක් පුච්චගෙන ඒක හොඳට කුඩු කරලා. කැලිමිරිස් දෙහි. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් අපි වංගෙඩියට අපි කපාගත්ත ලූණු ටික එකතු කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට කැලිමිරිස් ටිකක් එකතු කරන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒකට අර අපි කුඩු කරගත්ත කරෝල ටික ඒ ටිකත් එකතු කරන්න. දැන් අපිට පුළුවන් රස 90 ලුණු එකතු කරන්න. ඉතින් ඊට පස්සේ අපි ඒක හොඳට මේ විදිහට කොටා ගන්න ඕනේ. ඉතින් දැන් අපි කොටාගත්ත ලුණු මිරිස් ටික පොඩි භාජනයකට දාලා ඒකට දෙහි දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ තියන්නේ අපේ පුච්චගත්ත කරවල කුඩු දාලා හදාගත්ත අපේ රසවත් ලුණු මිරිසත් එක්ක කලටි පොල් රොටිය. ඉතින් ඔයාලත් මේක ගෙදරදී උත්සාහ කරලා බලන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන රසවත් වීඩියෝස් බලන්න ඔයාලා ආසයි නම් අපේ YouTube channel එක subscribe කරන්න.
ඉතින් ඒ ළඟම තියෙන පුංචි බෙල් අයිකන් එකත් අමතක නොකර ක්ලික් කරන්න.